सूत्रय गुणनगागत्ति हरिद एम आर एस समानाय मार्जिनल रेट ऑफ सब्स्टिट्यूशन समानाय एम यू एक्स ओवर एम यू वाई इक्वल पी एक्स ओवर पी वाई हरिद ओयालट मम मेवा कियाद्दी ओयालट अत्तरम दैन मतक वेन्न ओन हरिद मुकद्द मे मार्जिनल रेट ऑफ सब्स्टिट्यूशन कियला कियान्ने एम आर एस कियान्ने मुकद्द एतकोट एकेदी अर गुणनगागत्त सूत्रय मुकद्द अन्न ए टिक दैन ओयालट ओलुवट एन्न ओन हरिद MRS සමානයි MUX over MUY ඒක සමාන වෙනවා PX over PY හරිද ඕකනේ දැන් අපි කතා කරලා තියෙන කතන්දරේ දැන් අපි යනවා ඔන්න මේකෙදී partial equilibrium එකට සහ general equilibrium එකේදී කොහොමද මේක වෙනස් වෙන්නේ කියන එක හරිද ඒකට යද්දී මම මුලින්ම කතා කරන්නම් මේ partial equilibrium එක ගැන හරිද මේ partial equilibrium එක ගැන කතා කරද්දී අපි මුලින්ම හිතනවා මෙතනදී අපි assumption එකක් build up කරගන්නවා එකක් තමයි මේ වෙළඳ පොළ මේ ආර්ථිකය තුල ඉන්නේ consumers ලා දෙන්නේ හරිද එක්කෙනෙක් අපි කියනවා consumer A අනිත් එක්කෙනා අපි කියනවා consumer B මේ දෙන්න විතරයි මේ ආර්ථිකය තුල මේ economy එක තුල ඉන්නේ හරිද එතකොට දැන් consumer A ගේ equilibrium එක මේක consumer B ගේ equilibrium එක මේක කියලා වෙන වෙනම අපි හඳුනා ගන්නවා නම් equilibrium දෙකක් හරිද අන්න අපි ඒකට කියනවා partial equilibrium කියලා හරිද මේ උඩ කිව්ව කතාවට සම්බන්ධ කරලා මම කියන්නේ හරිද එතකොට consumer A ගේ සහ consumer B ගේ මේ දෙන්නගේම equilibrium එක ගැන හරිද මේ දෙන්නම ඉන්න තනි equilibrium එකක් ගැන කතා කරනවා නම් අන්න අපි කියනවා ඒකට මොකද්ද general equilibrium කියලා හරිද දැන් ඔන්න ඕකත් එක්ක තමයි දැන් මේ අපි ගොඩනගා ගන්න හදන්නේ හරිද ඔන්න එහෙනම් දැන් බලන්නකෝ consumer A හරිද A කියන consumer ගේ මේ අර එක තමයි මේ දැන් අපි ගොඩනගා ගන්න යන්නේ එහෙනම් අපි ලියනවා MRS A marginal rate of substitution of consumer A හරිද equal PX over PY හරිද A consumer A කියන කෙනාගේ equilibrium එක හරිද ඊළඟට consumer B ගේ අපි යනවා consumer B අපි කොහොමද ගොඩනගා ගන්නෙ එහෙනම් MRS B marginal rate of substitution of consumer B equal PX over PY PX බෙදීම PY හරිද ඔන්න consumer A ගේ equilibrium එක අපි වෙනම පෙන්නවා මේ තියෙන්නේ මම මේ process එක රයන එක බලන්නකෝ මේ තියෙන්නේ හරිද A consumer A කියන කෙනාගේ equilibrium එක ඊළඟට consumer B කියන කෙනාගේ equilibrium එක මේ තියෙන්නේ අපි දෙවෙනියට කතා කරේ හරිද එතකොට ඔන්න ඔය විදිහට A දෙන්නගේ වෙන වෙනම අරගෙන අපි equilibrium ගැන කතා කරනවා නම් අන්න අපි කියනවා partial equilibrium හරිද ඔය විදිහට තමයි partial equilibrium එක අපි ගොඩනගා ගන්න මේ consumer choice එක යටතේ ඒ කියන්නේ consumption එක යටතේ හරිද ඊළඟට අපි කියනවානේ දැන් general එකේදී මේ දෙන්න අරගෙන යාගේ පොදු එකක් නේ අපි කතා කරන්නේ equilibrium එක එහෙනම් both to be in equilibrium හරිද එතනදී අපි ගොඩනගා ගන්න මෙතන මේ consumer choice එකට අදාළ මේ සමීකරණය MRS A සමානයි MRS B දැන් දෙන්නේ විතරක් නම් මේ ආර්ථිකය තුල ඉන්නේ හරිද මෙතනදී මේ දෙන්නගේම equilibrium එක සමානයි කියලානේ අපි මෙතනදී උපකල්පනය කරන්නේ එහෙනම් MR marginal rate of substitution of A consumer A ගේ marginal rate of substitution එක සමාන වෙනවා consumer B ගේ marginal rate of substitution එකට හරිද ඒක තමයි මේ කියලා තියෙන්නේ MRS A සමානයි MRS B
equal සමාන කිරීම px over py හරිද එහෙනම් general equilibrium එක වෙන්නේ මේක mrsa සමානයි mrsb සමානයි px over py හරිද දැන් අපි හිතුවොත් එහෙම තව මේ ආර්ථිකය තුල ඉන්නවා නම් c කියලා කෙනෙක් එහෙම නැත්නම් d කියලා කෙනෙක් හරිද පාරිභෝගිකයෝ මේ කන්සියුමර්ස්ලා එහෙම වුණොත් එහෙම කොහොමද වෙන්නේ එහෙම වුණොත් එහෙම mrsa සමානයි mrsb සමානයි mrsc සමානයි px over py හරිද අන්න ඒ විදිහට තමයි ජෙනරල් ඉක්විලිබ්‍රියම් එක ගොඩනගන්නේ දැන් අපි මෙතනදී උපකල්පනය කරානේ සම්ෂන් එකක් දුන්නනේ mrs මේ ඉකොනොමි එක තුල ඉන්නේ දෙන්නයි කියලා කන්සියුමර්ස්ලා ඒ හින්දා තමයි මෙතනදී ජෙනරල් ඉක්විලිබ්‍රියම් එක යටතේ mrsa සමානයි mrsb සමානයි px over py කියලා ආවේ හරිද ඕක තමයි එහෙනම් කන්සියුමර් චොයිස් එක යටතේ ජෙනරල් ඉක්විලිබ්‍රියම් එක වෙන්නේ හරිද මෙතනදී මේ අපි පාර්ෂල් ඉක්විලිබ්‍රියම් දෙක ඔන්න කොටන ගෙවුවා හරිද ඊළඟට ජෙනරල් ඉක්විලිබ්‍රියම් එකත් අපි මෙතනදී ඔන්න එහෙනම් කොට නැගුවා ඔයාලට ඔය කරපු ටිකේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මට කතා කරලා කියන්න පුළුවන් නම් හොඳයි එහෙම නැත්නම් group එකට හරි දාන්න එහෙම නැතුනොත් මං ඉස්සරහට කරගෙන යනවා හරි මම එහෙනම් ඉස්සරහට කරගෙන යනවා හරි ඔන්න එහෙනම් බලන්නකෝ ඔන්න අපි මෙතන දැන් අපි කතා කරලා තියෙනවා මේ වෙනකොට ජෙනරල් ඉක්විලිබ්‍රියම් එක සහ පාර්ෂල් ඉක්විලිබ්‍රියම් එක ගොඩනගා ගන්න විදිහ. හරිද? ඊට පස්සේ ඔන්න අපි ස්ක්‍රෝල් කරපුවාම මේ පල්ලෙහා ඊළඟ page එකේ තියෙනවා පළවෙනි අටම. හරිද? මේ කන්සියුමර් A කියන කෙනාගේ අර යුටිලිටි වක්‍රය. ඒ කියන්නේ ඉන්ඩිෆරන්ස් කර්ව් එක. හරිද? මේ තනියෙන් ඒ කියන්නේ කන්සියුමර් A කෙනාට අදාළව යුටිලිටි කර්ව් එක තමයි මෙතන මේ පෙන්වලා තියෙන්නේ. හරිද? ඊළඟට කන්සියුමර් B කියන කෙනාට අදාළව අර යුටිලිටි එක තමයි ඉන්ඩිෆරන්ස් කර්ව් එක තමයි මෙතන මේ පෙන්වලා තියෙන්නේ. හරිද? දැන් වෙන වෙනමනේ මේ පෙන්වලා තියෙන්නේ. A ගේ වෙනම B ගේ වෙනමනේ. එහෙනම් අපි ඒකට මොකද්ද කිව්වේ? මෙයාලා මේ වෙලාවේ ඉන්නේ පාර්ෂල් ඉක්විලිබ්‍රියම් එකේ. ඇයි A කෙනාගේ වෙනම පෙන්වලා තියෙනවා. B කෙනාගේ වෙනම පෙන්වලා තියෙනවනේ. එහෙනම් ඒක තමයි මෙතන මේ කියලා තියෙන්නේ. A and B are partial equilibriums. සාධාරණයිනි කියන කතාව. හරිද? ප්‍රස්තාරේ දෙකක් තියෙනවා. එක්කෙනෙක්ගේ consumer A කියලා කෙනෙක් ඉන්නවා. එයාගේ indifference curve එක මේ විදිහට පෙන්නද්දි ඊළඟට consumer B කියන කෙනාගේ indifference curve එක වෙනම ප්‍රස්තාරයක් යටතේ පෙන්නනවා. එහෙනම් අන්න එතනදී මේ ප්‍රස්තාර යටතේ තුන් අපිට partial equilibrium එක පෙන්වන්න පුළුවන්. හරිද ලියා ගන්න බැරි වුණා කියලා මැසේජ් එකක් තාලා තියෙනවා වගේ මම දැක්කා හරි මම එහෙනම් මෙහෙම කරන්නද මේ නෝට් එක මම අපේ කෙනෙක්ට නෙමෙයි මම දාන්නම් ඔයාලගේ දැමම දාන්නම් ඔයාලගේ Telegram group එකට හරිද හැබැයි මම හිල්ලන දේ මම ආපහු කියන්නේ ඔයාලා නෝට් එක හදාගන්න ඒ අතරේ මේකත් පුළුවන් නම් බලන්න හරිද එහෙම කරන්න පුළුවන් නම් මම දානවා group එකට දැන් මොකද හේතුව තමයි මේ මේකේ සමහර තැන්වල මේ දැන් මේ යාළුවෙක් ලිව් එකන්නේ සමහර තැන්වල පුංචි පුංචි වෙනස්කම් වෙන්න ඕන තැන් තියෙනවා හරිද එතකොට ඔයාලට දැන් මේකම බලාගෙන හිටියොත් එහෙම වෙන්න දේ මොකද්ද ඔයාලා එතකොට ඒ වැරදි තැනුත් ඒ විදිහටම බලා ගන්න ඕනි. ඒකයි මම කියන්නේ ඔයාලට නෝට් එකක් හදන්න කියලා. හරි. මට විනාඩි දෙකක් දෙන්න මම ඔයාලට මේ නෝට් එක ඔයාලගේ group එකට දානවා.
මට විනාඩි දෙකක් දෙන්න. හරි ඔන්න මම ඔයාලගේ ගෲප් එකට එක දැම්ම ජෙනරල් ප්‍රීමියම් එක. තාම ලෝඩ් වෙන ගමන් තියෙන්නේ. ඒක ගණන් ගන්න එපා. හරි. එන්න ගමන් මම ආපහු කතන්දරේ චුට්ටක් දැන් කියන්නම්. හරිද? මේක තාම ලෝඩ් වෙන ගමන් තියෙනවා. ඔයාලා පොඩ්ඩක් ටච් එකේ ඉන්න. හරි මම මුලින්ම කතා කරේ ඔන්න අද දවසේ පළවෙනියටම ජෙනරල් ඉක්විබියම් ඇනලිසිස් කියන්නේ මොකක්ද කියන එක කිව්වා. හරිද? එතකොට ඔයාලට මතක් කරොත් එහෙම අර වෙල ආර්ථිකය තුල ඉන්න සියලුම ඕල් ද මාකට්ස් ඕ ඕල් ද කන්සියුමර්ස් ඕ ඕල් ද ප්‍රොඩියුසර්ස් ආ බීන් ඉන් ද ඉක්විබියම්. හරිද? ඒ කියන්නේ වෙලඳ මේ ආර්ථිකය තුල ඉන්න සියලුම මාකට්ස් එහෙම නැත්නම් සැපියම් කරුවා එහෙම නැත්නම් කන්සියුමර්ස්ලා ඉන්න සමතුලිතයට අපි කිව්වා ජෙනරල් ඉක්විබියම් කියලා. ඊට පස්සේ ඒකේ ස්පෙෂල් කැරක්ටරිස්ටික් එකක් තියෙනවා කිව්ව මොකද්ද? මයික් මේ මැක්‍රෝ ඉන් නේචර් කියලා. කියන්නේ සාර්වාත්‍රික විද්‍යාවට අයිති සංරචකයක් කියන එක. ඊළඟට කතා කරා වුණා පාර්ෂල් ඉක්විලිබ්‍රියම් කියලා. හරිද? එතනදී මම මොකද්ද කිව්වේ? 1 මාකට් 1 ප්‍රොඩියුසර් ඕ 1 කන්සියුමර් ඉස් බීන් ඉන් ද ඉක්විලිබ්‍රියම්. හරිද? ඒ කියන්නේ මෙතනදී අපි කතා කරන්නේ සරලව කියනවා නම් එක්කෙනෙක්ගේ ඉක්විලිබ්‍රියම් එකක් නේ කතා කරන්නේ. එහෙනම් එක මාකට් එකක් එහෙම නැත්නම් එක කන්සියුමර් කෙනෙක් එක ප්‍රොඩියුසර් කෙනෙක් ඉන්න මේ يعني එහෙම කෙනෙක්ගේ සමතුලිතයක් ගැන තමයි මෙතනදී කතා කරන්නේ. හරිද? ඊළඟට මෙතන ස්පෙෂල් කැරක්ටරිස්ටික් එකක් තියෙනවා කිව්ව මොකද්ද? මයික්‍රෝ ඉන් නේචර් කියලා. හරි. ඔන්න දැන් ඔයාලට බලන්න පුළුවන් ජෙනරල් ඉක්විබියම් එක අප්ලෝඩ් වෙලා තියෙන. හරි. ඊට පස්සේ වෙන කතා කරා පාර්ෂල් يعني මේ ජෙනරල් ඉක්විබියම් එක සහ පාර්ෂල් ඉක්විබියම් එකත් එක්ක කොහොමද අර කන්සියුමර් චොයිස් එකේ අපි ගොඩනගාගත්ත මේ ඉක්වේෂන් එක හරිද මේක කොහොමද වෙනස් වෙන්නේ කියන එක සරල එක තමයි MRS සමානයි MUX බෙදීම MUY සමානයි PX over PY කියන එක හරිද ඒකෙදි දැන් අපි උපකල්පනය කරානේ කන්සියුමර්ලා දෙන්න ඉන්නේ කියලා එකෙනෙක් A අනිත් එක්කෙනා B කියලා. ඊට පස්සේ වුණ අපි MRS A. ඒ කියන්නේ consumer A ගේ MRS එක අපි හෙව්වා. ඒක සමාන වුණා PX over PY කියලා. ඊළඟට consumer B ගේ equilibrium එක අපි MRS B = PX over PY කියලා හෙව්වා. එහෙනම්
ඔය විදිහට දෙන්නගේ වෙන වෙනම පෙන්නනවට අපි කිව්වා partial equilibrium කියලා. ඊළඟට ඒ දෙන්නා එකට අරගෙන පොදුවේ equilibrium එකක් කරනවා නම් පෙන්නනවා නම් අන්න අපි කිව්වා general equilibrium කියලා. ඒක තමයි මෙතනින් මේ කියලා තියෙන්නේ. MRSA සමානයි MRSB සමානයි PXOPY. දැන් උපකල්පනය කරේ දෙන්නෙක්ින්ද මෙතනදී MRSA සමාන MRSB සමානයි PXOPY. මෙතන අපි කිව්වා නම් තුන් දෙනෙක් හිටියා කියලා. මේ ආර්ථිකය තුල තුන් දෙනෙක් කන්සියුමර්ස්ලා හිටියා කියලා. එහෙනම් MRSA සමානයි MRSB සමානයි MRSC සමානයි PXOPY. ඕක තමයි දැනට කතා කරේ. ඊට පස්සේ අර graph දෙකක් ඇඳලා ඒ දෙන්නගේ වෙන වෙනම පෙන්නලා තියෙනවා මේ IC curve එක. එතකොට මේ විදිහට පෙන්නලා තියෙනවා නම් අපි කියන එකට partial equilibrium කියලා. ඒ වෙන වෙනමනේ පෙන්නලා තියෙන්නේ. එහෙනම්. ඔතනින් තමයි නතර කරේ. හරිද? ඊට පස්සේ ඔන්න එහෙනම් අපි අලුත් කොටසකට එනවා. බලන්නකෝ. Edgeward box එක ගැන. හරිද? ඔයාලා එදා අර consumer choice එක ගැන කතා කරද්දිත් මේක ගැන කෙනෙක් ඇහුවා වගේ මට මතකයක් තියෙනවා. එතකොට ඔන්න මේ පාඩමේ යටතේ තමයි අපිට මේ Edgeward box එක ගැන කතා කරන්න තියෙන්නේ. හරිද? මේ තමයි Edgeward box එක. මේ තියෙන්නේ Edgeward box එක. දැන් මෙහෙම බලද්දී ඔයාලට එකපාරට නිකන් පොඩ්ඩක් අවුල් වගේ ඇති කොහොමද කියන්නේ නිකන් අnder කියන්නේ සාමාන්‍ය නිකන් අර මුඟලගේ ඇති කියන්නේ සමහරුන්ට එහෙම ඇති සමහරුන්ට එහෙම නැතුව ඇති. හරිද? එහම අර දැක්කහම නිකන් එකම නිකන් මේ ඉරි ටිකක් විතරනේ පේන්නේ. ඒ හින්දා මම ඒ හින්දා ඔයාලත් එක්ක මේක අඳිනවා. හරිද? මම white board එක use කරලා මේක අඳිනවා Edgeward box එක. ඒකත් එක්ක මේකේ තියෙන කතන්දරේ මම කියලා දෙන්නම්. මම ඔයාලගෙමුත් ඉල්ලනවා මම දැන් දීලා තියෙනවා note එකක්. ඒ වුණාට කමක් නැහැ. ඔයාලත් මේක තනියෙන් අඳින්න. සමහරු ඉන්න පුළුවන් තාම මේක හරියට නොතේරෙන්නේ. ඒ හින්දා. හරි. දැන් මම මේක stop කරනවා sharing එක. ඊට පස්සේ මම white board එක ගන්නවා. හරි white board එක පේනවද කියන්න මට හැමෝම මේ කවුරු හරි කෙනෙක් කතා කරලා කියන්න පුළුවන් නම් හොඳයි මේ white board එක පේනවද ඔව් අය පේනවා හරි thank you හරි එහෙනම් බලන්න ඔන්න දැන් අපි සූදානම් වෙන්නේ මේ අපේ Edgeward box එක කොහොමද අඳින්නේ කියන එක බලන්න හරිද එතනදි කියන්න තියෙන්නේ ඔයාලා මුලින්ම කරන්න ඕන දේ තමයි මෙන්න මේ විදිහට ඔයාලට ඔය අර දීලා තියෙන box එක ඇඳ ගන්න ඕන. හරිද? නිකන් පිටිපොනස්සයක් වගේනේ තියෙන්නේ. හරිද? මෙන්න මේ වගේ box එකක් ඇඳ ගන්න. හරිද? ඕක තමයි ඔයා මුලින්ම කරන්න ඕන Edgeward box එක අඳින්න. ඊට පස්සේ මේක ඇතුලේ තියෙන දේවල් මම අඳින්න කලින් මේකෙදි පොංචි කතන්දර ටිකක් මට කියන්න තියෙනවා. දැන් අපි මෙතනදී හැම වෙලාවම උපකල්පනය කරන දේ මොකද්ද? අපේ ආර්ථිකය තුල ඉන්නේ දෙන්නයි එක්කෙනෙක් A අනිත් එක්කෙනා B ඒ විදිහටනේ කන්සියුමර්ස්ලා ඉන්නේ හරිද එහෙනම් මෙතන මේ graph එකෙන් පෙන්වන්නෙත් මේ diagram එකෙන් පෙන්වන්නෙත් හරිද A දෙන්නගේ කතන්දරේම තමයි හරිද එහෙනම් මම මෙන්න මේ කෙළවරේ මම මේ පෙන්න කරන් ගිහලා තියෙන්නේ වම් පැත්තේ කෙළවරේ මෙතන නම් කරගන්නවා කන්සියුමර් A කියලා මම අර කන්සියුමර් කියලා ලියන්නේ නැහැ ඔයාලා ලියාගන්න මෙතන ටිකක් ඩ්‍රෝ කරන්න අමාරු හින්දා හරිද කන්සියුමර් A කියලා මෙතන ලියා ගන්න හරිද ඊට පස්සේ එතන කන්සියුමර් A කියලා ලියලා ඔයා ඒත් එක්කම දැම් මේ මුල්ල තියෙනවනේ මම මේ පෙන්නේ කරන් ගිහලා තියෙන මුල්ල තියෙනවනේ එතන ලියා ගන්න කන්සියුමර් B කියලා කන්සියුමර් B කියලා ලියා ගන්න හරිද ඊට පස්සේ මෙතනදී ඔන්න පුංචි කතන්දරයක් කියනවා මම මෙතන. හරිද? මෙතනදී ඔයාලා ඉගෙන ගන්න ඕන දේ තමයි දැන් ඇක්සිස් දෙකක් තියෙනවානේ. මෙයාගේ ඇක්සිස් දෙක තමයි මේ තියෙන්නේ. හරිද? A-ගේ. මේ තියෙන්නේ මෙයාගේ ඇක්සිස් දෙක. හරිද? ඊළඟට මෙයාගේ ගත්තොත් එහෙම ඇක්සිස් දෙක වෙන්නේ මම මේ පෙන්න්නේ කරයි යන එක බලන්න. මේකයි මේකයි. හරිද? ඒක ඔයාලට තේරෙන්න ඕන. එහෙනම් දැන් මෙතන බිඳුවනේ මේ A ගාව බිඳුව තියෙනවා හරිද ඊට පස්සේ 10 20 30 40 50 60 මම කියනවා
මෙතන තමයි 100 තියෙන්නේ. හරිද? මෙතන තමයි 100 තියෙන්නේ. ඊට පස්සේ එහෙනම් දැන් මේ සිරස් රේඛාව හරිද? ඒගෙන මේ සිරස් රේඛාව ඊළඟට අපි B ගේ ගියොත් එහෙම B ගේ මේ මේ සිරස් නෙමෙයි සෝරි තිරස් රේඛාව හරිද? තිරස් රේඛාව වෙන්නේ ඒගේ මේකනේ. හරිද? එතකොට B ගේ ගත්තොත් එහෙම තිරස් රේඛාව වෙන්නේ මේක. මෙයාගේ බිඳුව තියෙන්නේ මෙතන. හරිද? 10 20 30 40 50 60 ඔය විදිහට ඔන්න අපි මෙතන 100 ලකුණු කරගන්නවා. මෙතන වල 100 දාගන්න මට ටිකක් කියන්න අමාරුයි හරිද? 100 කියලා දාගන්න. හරිද? ඔන්න ඒ කතන්දරෙත් හරි. ඊට පස්සේ දැන් මේ සිරස් රේඛාව තියෙනවනේ. හරිද? ඒගෙන මේ සිරස් රේඛාව මම උපකල්පනය කරනවා මම කියනවා මේ ඒගේ සිරස් රේඛාව ඉවර වෙන්නේ මෙතන බිඳුව එක හරි 100. අය 100 ලියන්න අවශ්‍ය නැහැ මෙතන අපි 100 දාලා තියෙනවා. හරිද? මෙතනත් 100න් තමයි ඉවර වෙන්නේ. ඊළඟට අපි එහෙමම ඇවිල්ලා B ගේ ගත්තොත් එහෙම B ගේ සිරස් රේඛාව වෙන්නේ මේකනේ. හරිද? වලා මම අඳිද්දි ඒක දිහා බලන්න. B ගේ සිරස් රේඛාව වෙන්නේ මේකනේ. එහෙනම් ඒකෙත් අපි හිතනවා මොකද්ද? මෙතන 100යි. හරිද? ඔය විදිහට ඔයාලා ඔන්න 100 දෙපැත්තෙම දාගන්න. හරිද? එතකොට මෙතනදී තව උපකල්පනයක් කරනවා අපි නංගි මල්ලි. ඒ තමයි මේ දැන් ආර්ථිකය තුල ඉන්නේ කන්සියුමර්ස්ලා දෙන්නයි සහ එයාලා පරිභෝජනය කරන්නේ භාණ්ඩ දෙකයි. හරි. ආර්ථිකය තුල ඉන්නේ කන්සියුමර්ස්ලා දෙන්නයි ඒ තමයි A සහ B කියන කන්සියුමර්ස්ලා දෙන්න සහ මේ ආර්ථිකය තුල ඉන්න මේ පරිභෝගිකයෝ දෙන්න පාවිච්චි කරන්නේ යූස් කරන්නේ භාණ්ඩ දෙකයි. හරිද? එකක් X භාණ්ඩය හරිද? අනිත් එක Y භාණ්ඩය. එහෙනම් මේ මම කියනවා මේ තිරස් රේඛාව ඒගිනේ. ඒගේ තිරස් රේඛාවෙන් පෙන්වන්නේ X භාණ්ඩය. හරිද? එහෙනම් මම මෙතන ලියනවා මැදින් AX කියලා. ඒක මට ලේසියිනේ අඳුරගන්න එතකොට. AX. ඒ කියන්නේ A භාවිතා කරන X භාණ්ඩය කියන්නේ. ඊළඟට මේ තියෙන්නේ ඒගේ සිරස් රේඛාවනේ. එහෙනම් මම මේකෙන් පෙන්වනවා මොකද්ද? Y භාණ්ඩය. Sorry. Y භාණ්ඩය. හරිද? එහෙනම් ඒක ලියනවා AY කියලා. කවුරු හරි රේසන් ඔප්ෂන් එක පාවිච්චි කරලා තියෙනවා මට මැසේජ් එකක් ආවා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. වැරදිලා වුණාද දන්නේ නැහැ. අනේම ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. අවුලක් නැහැ. කතා කරලා අහන්න පුළුවන් හොඳයි. හරි. කොහොම හරි. එහෙනම් ඔන්න ඒක හරි. හරිද? එතකොට දැන් ඔන්න ඒගේ කතන්දරේ හරි. අපි ඒගේ ඇක්සස් දෙකක් නම් කරගත්තා. AY සහ AX කියලා. මේ තියෙන්නේ ඒගේ Y භාණ්ඩය, ඒ කියන්නේ Y භාණ්ඩේ තියෙන්නේ ඒට අදාළව මේ තියෙන්නේ ඒට අදාළ X භාණ්ඩය. හරිද? දැන් අපි හොම්මම B ගේ පැත්තට යන්න. දැන් B ගේ තිරස් රේඛාව මේකනේ. හරිද? B ගේ තිරස් රේඛාව මේක. එතකොට අපි තිරස් රේඛාවෙන් පෙන්වන්නේ X භාණ්ඩය ගැනනේ. එහෙනම් මේක අපි නම් කරගන්නවා BX කියලා. ඒ B ගේ නෙමේක. එහෙනම් BX කියලා නම් කරගන්න. හරිද? ඊට පස්සේ මේ තියෙන්නේ B ගේ සිරස් රේඛාවනේ. හරිද? එහෙනම් අපි මේකෙන් පෙන්වන්නේ Y භාණ්ඩයනේ සිරස් රේඛාවෙන් පෙන්වන්නේ. එහෙනම් අපි මේක නම් කරගන්නවා BY කියලා. හරිද? ඔන්න ඒ ටික හරි. අපි පිට ටික කරගන්න ඕනේ ටික ඔක්කොම කරගත්තා. හරිද? මේ හැම ඇක්සිස් එකක්ම කෙලවර වෙන්නේ, ඒ කියන්නේ මැක්සිමම් ක්වොන්ටිටි එක තියෙන්නේ 100. මේ 100 තියෙන්නේ. හරිද? හැම එකේම. ඒගේ AY ඉවර වෙන්නේ 100ෙන්, ඒගේ AX එක ඉවර වෙන්නේ 100. එතකොට B ගෙත් එහෙම වුණා ඉතින් එතකොට වෙන්නේ. B ගෙත් 100ෙන් තමයි X එකයි Y එකයි ඉවර වෙන්නේ. ඒ ටික ඔන්න හරි. දැන් මෙතනදී ඔයාලා ඉගෙන ගන්න මේ දැනගන්න ඕන කතන්දරේ තමයි මෙන්න මේක. හරිද? මොන බලා ගන්න. මම මෙතන මේ මං AG X මේ X AX කියන මේ ඇක්සස් එක තමයි මේ පාවිච්චි කරන්නේ. හරිද?
ඒකෙ මම මෙතන නම් කරගන්නවා මම කියන්නම් මෙතන තියෙන්නේ 10 කියලා 10ට නම් වැඩි කමක් නැහැ 10 කියලා කියන්නම්කෝ හරිද ඒ එතකොට x බාණ්ඩේ මේ තියෙන්නේ 10 හරිද ඒ කියන්නේ යා යූස් කරන්නේ 10යි හරිද 10ක් තමයි මෙතන යූස් වෙන්නේ එතකොට ඒ වෙලාවෙදී b කොච්චරක් යූස් වෙනවද මෙන්න මේක මේ විදිහට මේ කඩේරි වලින් ඇඳගෙන යන්න හරිද මේ විදිහට ඇඳගෙන ගියොත් එහෙම මෙහෙම ඇඳගෙන ගියොත් එහෙම a x වලින් භාවිතා කරන්නේ 10යි හරිද ඒ වෙලාවේදී b කොච්චරක් භාවිතා කරනවද x වලින් b මේ b මලිලා මංගිලා පාවිච්චි කරනවා 90ක් ඒක සරල කතන්දරයක්නේ හරිද ඇක්සිස් එක 10න් ඉවර වෙනවා නම් අයියෝ බිම්බෝ දාන්න වෙයිද හරි ඇක්සිස් එක 100න් ඉවර වෙනවා නම් හරිද මෙතන ටෝටල් එක 100යිනේ එහෙනම් එක්කෙනෙක් 10ක් භාවිතා කරද්දී අනිත් එක්කෙනා අනිවාර්යෙන් 90ක් පාවිච්චි කරනවා මොකද 100න් තමයි මේ දෙකම කෙලවර වෙලා තියෙන්නේ මෙයා 10යි නම් මෙයා 90යි එතකොට තමයි 100 සෙට් වෙන්නේ හරිද දැන් මෙයා 20යි නම් ඒ වෙලාවට මෙයා භාවිතා කරන්නේ 80යි එම් වෙලාවෙම 100ට මේ දෙකේ amount දෙක يعني ඒ දෙකේ එකතුව 100ට සමාන වෙනවා ඒක ඔයා දැනගන්න ඕනේ හරිද ඔය වගේම තමයි මේ පැත්ත මම කියනවා මෙයා මෙතන පාවිච්චි කරනවා මම කියනවා 20ක් කියලා කියන්නම්කෝ අපේ කවුරු හරි unmute වෙලා තියෙනවා හරි thank you මම දැන් කීකේ හිටියේ ඒ y අක්ෂය ගැන හරිද එතකොට ඒ කියන කෙනා y බාණ්ඩෙන් ඔන්න අපි හිතමු 20ක් පාවිච්චි කරනවා කියලා හරිද ඒ වෙලාවට අපි මේක මෙහෙම ඇඳගෙන යමු ඒ වෙලාවට b කියන කෙනා y බාණ්ඩෙන් කොච්චරක් භාවිතා කරනවද දැන් මෙතන 20යි නම් තියෙන්නේ ටෝටල් එක 100යි නම් අනිවාර්යයෙන්ම b කියන කෙනා පාවිච්චි කරන්න ඕනේ කීයද 80ක් පාවිච්චි කරන්න ඒක පැහැදිලි ඇති කියලා හිතනවා පැහැදිලි නැත්නම් ගෲප් එකේ හැරි මැසේජ් එකක් දාන්න කොහොම තමයි වෙන්නේ හැම වෙලාවෙම මතක තියාගන්න ටෝටල් එක කීයද ඒ ටෝටල් එකට මේ දෙන්නගේ මේ දැන් x බාණ්ඩේ නම් මෙයා x බාණ්ඩෙන් 10ක් පාවිච්චි කරනවා නම් a කියන කෙනා ඒ වෙලාවට ටෝටල් එක 100යිනේ එහෙනම් b කියන කෙනා x බාණ්ඩෙන් අනිවාර්යයෙන්ම 90ක් භාවිතා කළ යුතුයි හරිද ඊළඟට හැම වෙලාවෙම 100ට සමාන වෙනවා කියන එක තමයි ඔයාලා මෙතනදී කියන්නේ මේ දෙකේ එකතුවට සමාන වෙනවා කියන එක තමයි මතක තියෙන්න ඕනේ දැන් මෙතනදිත් එහෙමයි a කියන කෙනා 20ක් පාවිච්චි කරනවා නම් y බාණ්ඩෙන් දැන් ටෝටල් එක 100යිනේ එහෙනම් b කියන කෙනා y බාණ්ඩෙන් 80ක් අනිවාර්යෙන් භාවිතා කළ යුතුයි. ඕක තමයි මෙතනදී ඔයාලා ඉගෙන ගන්න ඕන දේ. මම හිතනවා ඒක ඔයාලට තේරෙන්න ඇති කියලා. ඔන්න ඔය පිට කතන්දර ටික තමයි මම ආයෙ දැන් ඔය ඔයාලට විස්තර කළේ. හරිද? හරි. දැන් තමයි ඔන්න ලොකුම කතන්දරේ පටන් ගන්න. මුලින්ම මම a කියන කෙනාත් එක්ක තමයි යන්නේ හරිද මේ ඒ කියන කන්සියුමර්ගේ දේවල් ටික තමයි දැන් මේ අඳින්න යන්නේ ඔයාලා ඔයාලට මතක ඇතිනේ දැන් ඉන්ඩිෆරන්ස් කෝව් එක එහෙම ඇඳ විදියනේ දැන් මම මේ නිකන් අඳින්නේ හරිද ඔයාලා මේක අඳින්න එපා මම මේ නිකන් අඳින්නේ ඔයාලට මතක ඇති ඉන්ඩිෆරන්ස් කෝව් එක මෙන්න මේ විදිහට තමයි අපි ඇඳින්නේ හරිද IC කියලා නම් කරගන්නේ ඒකනේ අපි IC හරිද එතකොට දැන් මෙතනත් අපි කරන්නේ ඕක තමයි ඒ කියන කෙනා මෙතන ඉන්නවා අක්ෂ දෙක මෙහෙම තියෙනවා එහෙනම් අපි ටිකක් මෙන්න මේ විදිහට හරිද ටිකක් ওই විදිහට අපි අක්ෂ 3-4ක් ඉන්ඩිෆරන්ස් කර්ව් 3-4ක් ඇඳ ගන්නවා මෙන්න මේ මේ පැත්තට යන විදිහට මේ විදිහට ඉන්ඩිෆරන්ස් 3-4ක් ඇඳ ගන්නවා හරිද ඉන්ඩිෆරන්ස් කර්ව් 3-4ක් ඇඳ ගන්නවා ඔන්න ඔය විදිහට ඔයාලත් හැමෝම ඇඳ ගන්නකෝ ඒක
ඔය විදිහට ඉන්ඩිෆරන්ස් කර්ව් තුන හතරක් ඇඳ ගන්නවා. ඔයාලා නංගි මල්ලි හැම වෙලාවෙම මතක තියා ගන්න. දැන් මට මෙතන එළියලිය ඉන්න බෑ මං එක කියන්නම්. ඔයා මේක පළවෙනි එක මේ ඒකේ ඉඳලා මම කියන්නේ. හරිද? ඒකේ ඉඳලා මේ පළවෙනි එක නම් කරගන්න IC බිඳුව. කියන්නේ මේ ඉන්ඩිෆරන්ස් කර්ව් කියන එක තමයි මේ IC කියන්නේ. ඉන්ඩිෆරන්ස් කර්ව් බිඳුව. කියන්නේ IC බිඳුව. ඊට පස්සේ මේක නම් කරගන්න IC 1. මේක නම් කරගන්න IC 2. මේක නම් කරගන්න IC 3. ඔයාලා එකේ ඉඳලා ළියුවත් ප්‍රශ්නයක් නැහැ මට. මම කියන්නේ ඒ විදිහට පිළිවෙලට නම් කරගන්න කියලා කියන්නේ. 1 2 3 4 හරි දාලා IC 1 2 3 4 හරි නැත්නම් මම මේ කිව්ව විදිහට හරි දාලා නම් කරගන්න. අනිවාර්යෙන් ඒක කරන්න. IC මෙහෙම දාගන්න. IC යට A බිඳුව කියලා දාගන්නකො. يعني A පාරිභෝගික يعني. ඒ හින්දා ඒක ඔයාලා හදාගන්න. IC A බිඳුව. IC A1. IC A2. IC A3. ඔය විදිහට නම් කරගන්න. එතකොට අපිට ලේසි ආ මේ තියෙන්නේ ඒ කියන කෙනාගේ IC curves ටික තමයි මේ තියෙන්නේ. ඒක එතකොට අඳුර ගන්න ලේසියිනේ. ඒ හින්දා 3 4ක් ඇඳලා IC A බිඳුව IC A 1 ඒ විදිහට නම් කරගන්න. ඊට පස්සේ ඔන්න දැන් A ගේ කතන්දරේ හරි හරිද? A ගේ IC curves ටික ඔන්න අපි ඇඳලා ඉවරයි. දැන් අපි මම මෙතන තවත් එකක් ඔන්න අඳින්නම් IC එතකොට බිඳුව 1 2 3 4 IC A වල 4 කියලා මේක නම් කරගන්න. තව එකක් ඇඳලා ඊට පස්සේ ඔන්න දැන් අපි එනවා කාගේ පැත්තටද මෙන්න මේ කන්සියුමර් B කියන කෙනාගේ පැත්තට හරිද ඒ කන්සියුමර් B කෙනාගේ ඔයා අඳින්න ඕනේ මෙන්න මේ විදිහට ඔන්න ඔය විදිහට එක තැනක් අර IC curve එකේ මෙන්න මෙතන පොඩ්ඩක් ටච් වෙන විදිහට මේ මං අඳපු විදිහ බලා ගන්න හරිද ටච් වෙන විදිහට අඳින්න ඊට පස්සේ ඔයා ඒ ඇඳෙක මෙන්න මෙතනින් කැපෙන විදිහටත් පේන විදිහට අඳින්න මම මෙහෙම කියද්දි බලන්න white board එක හරිද නැත්නම් මෙතන කැපෙනවා මෙතන ටච් වෙනවා කියද්දි නිකන් මොංගල් වගේ තියෙනවා ඒ හින්දා මේ බලන්න හරිද දැන් මේ අඳින්නේ B ගේ IC curve ටික එතකොට ඔයාට මං කිව්වා පළවෙනි IC curve එක B ගේ අඳිද්දි මෙන්න මේ විදිහට අර නිකන් පිටට පිට තියලා ඔය තියෙන්නේ අන්න ඒ වගේ හරිද මේ විදිහට අර එක තැනකින් ටච් වෙන විදිහට අඳින්න හරිද ඒ අතරේ අනිත් curve එකේ මෙන්න මේ මෙතන කැපෙන්නත් පුළුවන් නම් අඳින්න පුළුවන් නම් නෙමෙයි අඳින්නකෝ මේ විදිහට මෙතන ටච් වෙන විදිහටයි මෙතන කැපෙන විදිහටයි යන්නේ ඊට පස්සේ ඊළඟ එකත් ඔහොම අඳින්නකෝ ඔය විදිහට පිටට පිට තියලා මෙන්න මේ විදිහට ඔය විදිහට අඳින්න අප්පා මේ ඒ විදිහට අඳින්න හරිද ඔය විදිහට අඳින්න හරි සරි වෙන ඕනේ පොඩි ටෙක්නිකල් දෝෂයක් ආවා හරි ඔය විදිහට අඳින්නකෝ ඔයාලා ඊට පස්සේ ඊළඟ එක ඔයා අඳින්න මෙතන අර විදිහටම පිටට පිට තියලා මෙයාගේ තමයි මේ විදිහට හරිද ඊළඟ එකත් අර විදිහට අඳින්න හරි මේක ඇඳවත් කමක් නැහැ නැතත් කමක් නැහැ ඔය දෙක තුනක් තිබ්බහම ප්‍රමාණවත් හරිද ඊට පස්සේ මෙතනත් අපි චුට්ටක් නිකන් ටච් කරලා බලමු මට එතනත් ඔයාලට මේ පොඩි දෙයක් කියන්න ඕනේ ඒකයි මම එහෙම පොඩ්ඩක් අර ටච් කරලා මේ කට් කරලා අඳින්න ඔන්න ඔය විදිහට අඳින්න ඔන්න එතකොට අපි ඇඳා B consumer ගේ IC curves හතරක්. හරිද? එකක් මෙන්න ඊළඟ එක මෙන්න ඊළඟ එක මෙන්න ඊළඟ එක මෙන්න. දැන් ඔයාලා මොකද කරන්න ඕනේ? දැන් ඔයාලා ඔය ඇඳපු B ගේ IC curve අර විදිහට නම් කරගන්න IC B බිඳුව මෙතන. මේක IC B බිඳුව නැත්නම් IC B එක ඔයාලා නම් කරගත්ත විදිහට කොහොමද?
ICB බිඳුව ඊළඟට ICB 1 ඊළඟට ICB 2 ඊළඟට ICB 3 අපි මෙතන නිකන් අඳිමු මෙතන ඊට පස්සේ ICB 4 ඒ විදිහට නම් කරගන්න මෙහෙම පිටට එන්න අඳින්න එපා ඈ මගේ මේ මේක අඳිදි ටිකක් අමාරු හින්දා මේ පිටට යන්නේ ඔය විදිහට අඳි ICB බිඳුව කියලා මේක නම් කරගන්න මේ B ළඟම තියෙන එයාගේ IC curve එක ඊට පස්සේ ICB 1 ICB 2 ICB 3 සහ ICB 4 කියලා ඔය විදිහට නම් කරගන්න තුනක් විතර තිබ්බා නම් ඇති හතරක් අවුලක් නැහැ ඔය විදිහට අඳින්න කොහොමද හරිද හැම වෙලාවෙම මේ පිටට පිට තියෙන තැන තියෙනවනේ එතන ඊට පස්සේ පොඩ්ඩක් තිත් තියාගන්න එතන ඒ ටච් වෙන තැන. ඔයාට අඳුර ගන්න පුළුවන් ඉන්න තිත් තියාගන්න. හරිද? ඊට පස්සේ ඔයාලා කරන්න ඕන දේ තමයි. ඔන්න දැන් මම ඕත් එක්කම ඔයාලගේ අර නෝට් එකට චුට්ටක් කියන්නම්කෝ. දැන් ඔන්න අපි මේ ටික ඇඳලා තියෙන්නේ. හරිද? මේ ටික ඇඳලා තියෙන්නේ. දැන් බලමු අපි නෝට් එකේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඔන්න මේ තියෙන්නේ එඩ්වර්ඩ් බොක්ස් එකේ අර අපි කිව්ව කතන්දරේ මේ තියෙන්නේ. යාලා දැන් මෙයා මේක නම් කරලා නැහැ. හරිද? එතකොට නිකන් තමයි ඔය නිකන් අර අපහැදිලිකමක් වගේ තියෙන්නේ. මේ තියෙන්නේ අර A කියන කන්සියුමර්ගේ මෙතන A නේ ඉන්නේ. A කියන කන්සියුමර්ගේ ඉන්ඩිෆරන්ස් කර්ව්ස් ටික තමයි මේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ මෙයා අර පිටට දීලා මං කිව්වා අඳින්න කියලා. මේ තියෙන්නේ B කියන කෙනාගේ මේවා ටික. IC curves ටික. හරිද? ඔතනින් තමයි දැනට අපි නතර කරලා තියෙන්නේ. ඔන්න ඊට පස්සේ අපි ආයෙත් අපි මේවකට යන්නේ. හරි. ඔන්න දැන් එතනින් ඉවර කරලා තියෙන්නේ. දැන් ඔයාලා මේ විදිහට ටික් ටිකක් තියාගෙන ඇති අර ටච් වුණ තැන් මේ දෙන්න ටච් වුණ තැන් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඒ ටච් වුණ තැන් දිනවනේ. ඒ ටච් වුණ තැන් මෙන්න මේ විදිහට හරිද? ඒ කියන්නේ ඉරි ගහලා නෙමෙයි මේ රූල පාවිච්චි කරලා නෙමෙයි හරිද? ඒ ටච් වෙන තැන් මේ විදිහට ඔයා පැන්සලෙන් ඇඳගෙන යන්න. මෙතන මේ B කෙළවරට එනකම්. මෙන්න මේ විදිහට. නිකන් වක්‍රයක් වගේ තියෙයි හරි? වක්‍රයක් වගේ තමයි ඇත්තටම ඉන්නත් උනේ. නිකන් පොඩ්ඩක් නිකන් අර රූල පාවිච්චි කරන්න එපා. ඔය විදිහට ටච් වුණ තැන් ටික යා වෙන විදිහට මේ විදිහට අඳින්න. රේඛාවක්. කර්ව් එකක්. ඒකත් අඳින්නකො හැමෝම. හරි. දැන් ඔයා කරන්න ඕන දේ තමයි මේ නම් මේ අපි අර මේ ටච් වුණ තැන් තියෙනවනේ මේ කර්ව් දෙක ඉන්ඩිෆරන්ස් කර්ව් දෙක ඒ ටච් වුණ තැන් ඔයා නම් කරගන්න මේ පළවෙනි එක ඒ ගාව තියෙන ටච් පොයින්ට් එක නම් කරගන්න සිම්පල් A කියලා. ඊළඟට ඊළඟ එක නම් කරගන්න සිම්පල් B කියලා. හරිද? මම එකට වෙන කලෙක අපයිච් කරන්න. ඊට පස්සේ C කියන එක නම් මේ තුන්වෙනි එක C කියලා. ඊළඟට හතරවෙනි එක D කියලා. ඊළඟට පස්වෙනි එක E කියලා නම් කරගන්න. ආයෙත් රේස් හෑන්ඩ් කරලා තියෙනවා කවුරු හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔන්න ඔය විදිහට නම් කරගන්නකෝ. අර ටච් පොයින්ට් එක ABCD කියලා සිම්පල් ABCD කියලා ඔයාලා නම් කරගන්න. A ටික නම් කරලා ඊළඟට ඔයා මෙන්න මේ මං අර කිව්ව පොඩ්ඩක් කට් වෙන්න දෙකක් විතර ඇඳ ගන්න කියලා මෙන්න මෙතන මේ බලා ගන්න. මම මේ පින් එක array යන තැන බලා ගන්න. මෙන්න මෙතන. මෙන්න මෙතන ඔයා නම් කරගන්න සිම්පල් F කියලා. හරිද? ඊට පස්සේ ඕන්නම් මෙතන නම් කරගන්න G කියලා. සිම්පල් G කියලා. සිම්පල් G කියලා නම් කරගන්න.
හරි ඒ දෙකත් නම් කරගන්නකො සිම්පල් g කියලා නම් කරගන්න හරි මම හිතනවා ඔයාලා නම් කරගෙන ඉවර නම් කරගෙන ඇති කියලා ඒ විදිහට ටච් වුණ පොයින්ට් එක අපි නම් කරගත්තා a b c d සහ e කියලා හරිද ඊට පස්සේ කට් වෙලා තියෙනවනේ පොයින්ට් දෙක ඒ දෙක ඊළඟට නම් කරගත්තා f සහ g කියලා ඔය විදිහට නම් කරගන්න ඒ විදිහට නම් කරගෙන ඔන්න දැන් අපි එඩ්වර්ඩ් බොක්ස් එකේ හැම එකක්ම නම් කරලා ඉවරයි يعني ඇඳලා ඉවරයි එඩ්වර්ඩ් බොක්ස් එක ඇඳලා ඉවරයි මේකට තමයි මොකද්ද කියන්නේ එඩ්වර්ඩ් බොක්ස් කියලා කියන්නේ මේකට හරිද මෙන්න මේකට තමයි එඩ්වර්ඩ් බොක්ස් එක කියලා කියන්නේ එතකොට තව ඔයා දැනගන්න ඕනේ දෙයක් තියෙනවා මෙන්න මේ අපි ඇඳා නේද අර ටච් පොයින්ට් එක යා කරලා රේඛාව මේ තියෙන්නේ මම බල ඔයාලා බලන්නකෝ මම මේ පින් එක කරයි යන එක මෙන්න මේක ටච් පොයින්ට් එක යා කරලා රේඛාවක් ඇඳා නේද අන්න ඔය රේඛාවට තමයි කියන්නේ අපි contract curve කියලා හරිද contract curve කියලා contract curve කියලා කියන්නේ ඕකට තමයි contract curve ඔයාලට අර නෝට් එකේ තියෙනවා ඒක මම දැන් ආපහු නෝට් එකට යද්දි ඔයාලට මම කියන්නම් හරිද contract curve කියලා කියන්නේ මේකට තමයි මෙන්න මේ අර touch point එක යා කරලා ඇඳපු රේඛාවට එතකොට මේකට සම්පූර්ණයෙන් අපි කියන්නේ මොකද්ද edge work box කියලා තමයි කියන්නේ හරිද හරි දැන් මම ආපහු යනවා අපේ නෝට් එකට හරි මේ තියෙන්නේ ඔන්න දැන් අර මම කිව්ව ටික මේ අපේ දැන් මෙතන අපි කරලා තියෙන්නේ මෙයා මෙතන කරලා තියෙන්නේ හරිද මේ මේවා ටික නම් කරලා ඊට පස්සේ අර ටච් වුණ පොයින්ට් එක තියෙනවනේ මේ ටච් වුණ පොයින්ට් එක අන්නේ ටච් වුණ පොයින්ට් එක මෙයා නම් කරලා තියෙනවා මෙතන නම් දැම්මත් එකයි නැතත් එකයි හරිද එතන දාන්න අවශ්‍යතාවයක් නැහැ මේ b f c සහ d කියලා නම් කරලා තියෙනවා හරිද ඊට පස්සේ ඔන්න අර කට් වුණ පොයින්ට් එකක් මෙතන එක කට් වුණ පොයින්ට් එකක් යා ලකුණු කරලා තියෙනවා මෙතන තියෙන්නේ e කියන එක හරිද e කියලා තමයි මෙතන මේ නම් කරලා තියෙන්නේ හරි ඔන්න එතකොට ඒ ටික ඇඳලා තියෙන්නේ මේ මං කිව්ව අර මේ අපි අර ටච් පොයින්ට් එක ඒ යා කරලා ඇඳපු රේඛාවට කියනවා contract curve කියලා හරිද